මේ අධික වර්ෂාව තිබියදීත් අපේ ජයග්‍රහණය වෙනුවෙන් අපිට ධෛර්යමත් කරන්නට මේ ස්ථානයට රැස් වෙලා සිටින මේ රැලියට සම්බන්ධ වන බියගම දේශප්‍රේමී ප්‍රගතිශීලී තමුන්නාන්සේලාට මගේ ස්තුතිය පුද කරන ගමන් තමුන්නාන්සේලාගේ අවසරය ප්‍රාර්ථනා. එවගේම මෙම දැවැන්ත රැලිය සංවිධානය කර දුලිප් විජේසේකර මැතිතුමා, පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් මැතිතුමා, බියගම ප්‍රාදේශ සභාවේ සභාපති ආනන්ද ගණේපොළ මැතිතුමන්ට මගේ ස්තුතිය පුද කරන්නට කැමැති. ඊට පළාත් සභා මන්ත්‍රීනි කෝකිලා හර්ෂිනි ගුණවර්ධන මැතිනිය, ශාලිකා විජේසුන්දර මැතිතුමා, එවගේම ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුළු සියලු මහජන නියෝජිතවරුනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නලින් දිසානායක මැතිතුමනි, ආරාධිත අමුත්තනි, එවගේම විද්වතුන්, කලාකරුවන්, රණවිරුවන් සියලු දෙනාගේම අවසරයි. අද තමුන්නාන්සේලා දන්නවා මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට, එවගේම ආර්ථිකය ඉදිරියට ගෙන යන සැලැස්ම අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය තමුන්නාන්සේලාට ඉදිරිපත් කළා. අපි අවුරුදු 4ක් පමණ කාලයක් මේ රටේ බුද්ධිමතුන්, වියතුන්, වෘත්තිකයන්, එවගේම ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් එකතුව, එවගේම ගම සමග පිළිසඳරක් ව්‍යාපෘති යටතේ තමුන්නාන්සේලාගේ අදහස් අරගෙන විවිධ පළාත්වල තියෙන ප්‍රශ්න ගැන අවබෝධයක් ලබාගෙන ඒවාට විසඳුම් හැටියට තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගික වැඩපිළිවෙලක්. එහුදෙක් ජනාධිපතිවරණයට දෙන පොරොන්දු නෙවෙයි. එහි දක්වා තිබෙන සෑම වැඩපිළිවෙලක්ම මගේ දූර කාලය යට තුලදී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවායි කියන එක මම තමුන්නාන්සේලාට පවසන්නට කැමතියි. ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය පරාජය කළා. අපි නැවතත් එවැනි තත්ත්වයක් මේ රටේ ඇති නොවන්නට අපි ආරක්ෂිත සැලැස්මක් යොදලා තිබුණා. ඒ හින්දා තමයි අපි කාලය තුලදී නැවතත් එවැනි තත්ත්වයක් ඇති නොවුණි. නමුත් විදේශීය බලපෑම්වලට යටවුණු, ඒ වගේම රණවිරුවන්ට විරුද්ධව අපේ මානසික මෙහෙයුම කාලෙදී අපිට විරුද්ධ වුණ, රාජ්‍ය නොවන සංවිධානවලට යටවුණු ඇමති මණ්ඩලයක් තිබුණු මේ රජය ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම අවබෝධයක් තිබුණ නැති මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන්, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දැක්වේ නැහැ. අර රණවිරුවන් ඒ අය ජාත්‍යන්තර අධිකරණ වලට ගෙනියන්නට අවශ්‍ය සම්මුති මේ අය අත්සන් කරා. ඒ වගේම බුද්ධිආංශවල සමාජිකයන් හිරගෙවල් වලට දැම්මා. මේ විදිහට මේ අයගේ මානසිකත්වය කඩා දැම්මා. අපි අර ඇති කළ තිබුණු ආරක්ෂක වැඩපිළිවෙල ඒ අය සම්පූර්ණයෙන්ම අමතක කළ දැම්මා. ඒවට යොදලා තිබුණු නිලධාරීන් වෙනත් තැන්වලට මාරු කරා. නමුත් අපි නැවතත් අපේ රජයක් යටතේ අපි මේ ආරක්ෂක වැඩපිළිවෙල යොදලා මානසිකත්වය අභිමානය ඉහළට අරගෙන එවගේම නීති මාර්ගයෙන් මේ අයව ආරක්ෂා කරන්න නීති මාර්ගෙන් ඔවුන්ට රැකවරණය දීලා නැවතත් මේ රටේ ආරක්ෂාව තහවුරු කරනවයි කියන එක මම තමුන්නාන්සේලාට සනාථ කරනවා. ඒ වගේම මේ රටේ නැවතත් කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට ඉඩ තියන්නේ නැතයි කියන එකත් අපි සාතික වෙනවා.
ඒ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ අපිට පමණයි. අපි ඒක ඔප්පු කළා පෙන්නවා මේ රටේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කළා. ඒ වගේම මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට සෑම ශේෂ්ත්‍රයක් පිළිබඳව අපි පැහැදිලි වැඩපිළිවෙලක් යොදලා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ රටේ කෘෂි කර්මාන්තය ඉතාමත්ම වැදගත්. අපි සංස්කෘතියත් සමග එකතු වුණු කෘෂි කර්මාන්තය ඉහළට ගෙනියන්නට, ආහාර ස්වයංපෝෂිත වෙන්නට, ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන්නට, ගොවියාව දිරිගන්නන්නට, අපි පොහොර සානාධාරය නොමිලේ ලබා දෙන්නට තීරණය කළා. ගොවියාගේ ගොවි ණය කපා හරින්නට තීරණය කළා. ඒ වගේ ගොවියන් වෙතට රක්ෂණ වැඩපිළිවෙලක්, ඒ වගේම විශ්‍රාම වැටුපක් ලබා දෙන්නට ක්‍රියා කරන්නට, ඒ වගේම තාක්ෂණය ගෙනල්ලා ඔවුන්ගේ අඩු වියදමකින් වැඩි ආදායමක් ලබන්න ක්‍රමවේදයන් අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම විවිධ කර්මාන්ත බිදන්නවා මේ රටේ තිබෙන අපිටම ආවේනික වූ කර්මාන්ත විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒවාද නැති වේගෙන යනවා. විශේෂයෙන්ම ස්වර්ණාභරණ කර්මාන්තය, ඒ වගේම මේ පැතිවල තියෙන මැටි කර්මාන්තය, මේවා නැති වේගෙන යනවා. දැන් අපි ඉදිරියේදී ඒ අයගේ ඒ කර්මාන්ත ඉදිරියට ගෙනියන්නට පුළුවන් වෙන්න අවශ්‍ය ඒ ණය සාන, ඒ වගේම ඔවුන් තාක්ෂණය උන්ට ගෙනත් දෙන්න දිරිමත් කරන්නට, මේවා අපි ඉදිරියේදී තමුන්නාන්සේලාට ඔවුන්ගේ අමුද්‍රව්‍ය ලබා ගන්නට පහසු වෙන ක්‍රම මේවා අධ්‍යයනය කරලා අපි ඔවුන්ට ඒ කාර්යය කරලා දෙනවයි කියන එකත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ වගේම අද තමුන්නාන්සේලා දන්නවා අද තරුණයන් වෙනුවෙන් විශාල රැකියා නැතුව, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්නේ නැතුව අතරමං වෙලා ඉන්නවා. ඒ නිසා අපි විශාල ආයෝජනයක් අධ්‍යාපනය වෙනුවෙන් පළවෙනි වර්ෂයේ ඉඳලම ආයෝජනය කළා. අපි විශේෂයෙන්ම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්නට උසස් පෙළ සමත් වෙන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙනවයි කියන එක තහවුරු කරනවා. ඒ වගේම අනිත් අයට නිපුණත්වය වැඩි කරගන්නට ඔවුන් පුහුණු කළා. අද ලෝක ආර්ථිකය දිහා බැලුවම විශේෂයෙන්ම තාක්ෂණ අංශයෙන්, ඒ වගේම තොරතුරු තාක්ෂණ අංශයෙන්, පරිගණක තාක්ෂණ අංශයෙන් විශාල අවස්ථාවන් තිබෙනවා. මේවා කලා අංශයෙන් ඉගෙනගත්ත ඒ ළමයින්ට පවා කෙටි කාලයක, මාස 6ක අවුරුද්දක කාලයක පුහුණුවකින් හොඳ වේතනයක් ලබන්නට පුළුවන්, වගේම ආර්ථිකයට ඍජුවම දායකත්වයක් දෙන රැකියාවලට යොමු කරන්නට පුළුවන්. මේවා තමයි රජයක් විසින් කරන්නට ඕනේ. අද කඩාවැටලා තිබෙන සංචාරක ක්ෂේත්‍රය, අපි විශාල විදේශ විනිමයක් ලබා ගන්නට පුළුවන් ක්ෂේත්‍රයක්, රැකියා නිපදවන්නට පුළුවන් ක්ෂේත්‍රයක්. ඒ වගේම අපි විශාල බදු සහන ලබා දීලා තියෙනවා ව්‍යාපාරිකයන් වෙනුවෙන්. අද ව්‍යාපාර විවිධ බදු නිසා අද ව්‍යාපාර නැති වෙලා කඩාවැටලා තියෙනවා. අලුතෙන් ආයෝජනය කරන්නේ නැහැ. නමුත් අපි නිෂ්පාදනය වැඩි කරන්නට, ආයෝජනය වැඩි කරන්නට, පරිභෝජනය වැඩි කරන්නට, ඉතුරු කිරීම වැඩි කරලා මේ ආර්ථිකය ඉදිරියට යන්න දිරිගන්වන්නට අපි සරල විනිවිද භාවයෙන් යුත් බදු ක්‍රමයක්
ඉදිරිපත් කරලා තිබෙනවා. මේ අනවශ්‍ය බදු අහක් කළා, වැට් බද්ද 108 දක්වා අඩු කළා. අපි මේ ආර්ථිකය නැවතත් දිරිගන්වන්නට, පණගන්වන්නට. ඒ වගේම මේ වැට් බද්ද අඩු කිරීම නිසා සාමාන්‍ය ජනතාවට විශාල සහනයක් ලැබෙනවා ඒ තරහා. ඒ වගේම අපි රාජ්‍ය සේවාව තමුන්නාන්සේලාගේ විශාල හැම දෙයකටම රාජ්‍ය සේවාව තාමත්ම වැදගත්. මේ කර්ම කාර්යක්ෂම කරන්නට, ඒ වගේම තමුන්නාන්සේලාගේ වැඩ ඉක්මනින් කරගන්නට පුළුවන් වෙන්නට අපි රාජ්‍ය සේවය අපි ඉදිරිපත් කරනවා, කාර්යක්ෂම කරනවා, ඵලදායී කරනවා. මේ නිසා තමුන්නාන්සේලා දන්නවා අපිට ලැබුණු වගකීම් සියල්ලක්ම අපි ඉටු කරපු කණ්ඩායම, වගේම මට බාර දුන්නු සියලුම වගකීම් මම 100%ක්ම ඉෂ්ට කළා. ඒ නිසා තමුන්නාන්සේලා මා කෙරෙහි විශ්වාසය තියන්න, ඉදිරියේදී මට බාර දෙන තමුන්නාන්සේලා බාර දෙන වගකීම් 100%ක්ම මම ඉටු කරනවායි කියන පොරොන්දුව දෙමින්, තමුන්නාන්සේලාගේ යුතුකම තමුන්නාන්සේලා ඉටු කරන්න, මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සේලාට ලබා දෙනවායි කියමින්, තමුන්නාන්සේලාට ජය වේවා, බියගම ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනා කරමින් සුභ රාත්‍රියක් වේවා. ප්‍රාර්ථනා ස්තුතිය.